Recording. මොකක්ද පාඩම? රකින්න විට පරිසරය රැකෙනු ඇත අප සැම. නේද? බලන්න මේකේ මොනතරම් ලස්සන අර්ථයක් තියෙනවද කියලා. රකින්න කොටයි පරිසරය අපිව රැකෙන්නේ. අපි පරිසරය විනාශ කරොත් මොකද වෙන්නේ කියන්නේ? මේ අදහසේ අටිපැලක් අර්ථයක් තියෙනව නේද? අපි පරිසරය රකින්න කොට තමයි අපිව රැකෙන්නේ. හැබැයි අපි පරිසරයට අනවශ්‍ය දේවල් කරලා පරිසරය විනාශ කරන මට්ටමට අපිපත් වුණොත් පරිසරය අපිව ආරක්ෂා කරන්නේ නැහැ. අපි දන්නවා ලස්සන ගීතයක් කියනවා සෝබා දහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ කියලා. නේද? අපි දන්නවා මේ සෝබා දහමත් එක්ක ජීවිතේ අපේ මිනිස්සුන්ට තියෙන බොහොම ලස්සන දෙයක්. ඉතින් අපි ඒක මොනතරම් ආරක්ෂා කරගන්න ඕනද? අපේ බුද්ධ කාලේ අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක අපේ බුදුදහමත් එක්ක කොහොමද පරිසරය බැඳිලා තියෙන්නේ? මේ කියන කාරණාත් එක්ක තමයි මේ පාඩම ඉස්සරහට කතා කරගෙන යන්නේ. හරි. බුදුදහමත් පරිසරයත් අතර ඇත්තේ නොබිදිය හැකි සම්බන්ධයක්. බුදුන් වහන්සේ මෙලව පහළ වූ ඉපැරණිම සහ විශිෂ්ටතම පරිසර වේදියා ලෙස සලකන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ තරම් පරිසරය එහි ඇති වැදගත්කම හා සුරැකීම පිළිබඳ ලෝකයාට කරුණු පහදා දෙමින් ක්‍රියා කළ වෙනත් ආගමික කර්තෘවරයෙක් එහෙම නැත්නම් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක් නැති තරම් නේද? එහෙම කෙනෙක් ඇත්තටම හොයාගන්නත් නැහැ. ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුපියාණන් වහන්සේ පරිසරයට මොනතරම් ලෙන්ගත් කෙනෙක්ද? මොනතරම් ආදරය කරපු කෙනෙක්ද? පරිසරය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සහ ආකාරයන් පිළිබඳව අපිට කොයිතරම් පැහැදිලි කරලා තියෙනවද කියන කාරණා එක තමයි මේ පාඩම අපි කතා කරගෙන යන්නේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්ත්වයෝ සුවපත් වේවා යනුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ සමස්ත සත්ත්ව වර්ගයාගේ හිත සුව පතන්නේ පරිසරය සියලුම සත්ත්වයන්ට සුරක්ෂිත ස්ථානයක් බව තහවුරු කරනු පිණිස. නේද? හැමෝටම සුවපත් වේවා, සියලු සත්ත්වෝ සුවපත් වේවා කියන්නේ ඇයි? එතකොට මේ පරිසරයේ අයිති මිනිසුන්ට විතරක් නෙමෙයි. අපි සබාදාමේ එක කොටසක් විතරයි. නේද? එතකොට මේ පරිසරය සුරක්ෂිත කරගෙන අපි කොහොමද අපේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කියන කාරණා එක්ක අපි අද පාඩම කතා කරගෙන යනවා. ගසක් යට ඉපදිලා නේද? ගසක් යටදී ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ගසක් යටදීම පිරිනිවන් පෑ උන්වහන්සේ තුරුලිය, වනපෙත්, ඇලදොල ගංගා, මහා මුහුද, වැස්ස, සුළඟ ආදී පරිසරික අංග මනවින් වටහාගෙන ක්‍රියා කළා. එසේම ඉහි පැවැත්ම හා සුරක්ෂිතතාවය ආරම්භයා ප්‍රායෝගිකව අපිට මඟ පෙන්වුවා. අපි හොඳටම දන්නා මේ කාරණා සිදුහත් කුමරගේ උප්පත්තිය එවන් විරල වැදගත්කමක් සහිත කාරණාවක්. සිදුහත් කුමරගේ මව වන මහා මායා දේවිය තම කුලඳුල් දරූපත සඳහා දෙව්දහනුවරට යන ගමනේදී විඩාව නිවා ගන්න, ඒ වගේම පරිසරයේ සුන්දරත්වය විඳින්න ලුම්බිනි සල් උයනට මොහොතක් ගොඩ වුණා. අපි ඒක දන්නවා. එතකොට මේ ලුම්බිනි සල්ුවේණ කියන්නේ මොකක්ද? කොයි හරි ඉදි කරපු තැනක් නෙමෙයි, මේ සෝබා දහමෙන් හැදිච්ච ලස්සන සල් ගස් පිරිච්ච ලස්සන උයනක්. සල් උයනක්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සිදුහත් කුමාරයාගේ මේ ආශ්චර්යමත් උපත සිද්ධ වෙන්නේ. අපි දන්නවා කුරුළු කූජනේ කියන්නේ කුරුල්ලන්ගේ කෑ ගහන හඬින් දෙසවන් පිනවමි, මල් සුගන්ධයෙන් වැහිමින් නේද? පිරිසුදු සුලන් ධාරාවන් වලින් පිරිලගිය නේද? මල් වලින් පිරිල පුදුමාකාර තරම් ලස්සන පරිසරයක් තුළ අපේ සිදුහත් කුමාරයාගේ උපත සිද්ධ වුණා. මොන තරම් ආශ්චර්යමත් දේ උපත, මොන තරම් අසිරිමත් ස්ථානයකද ඒක සිද්ධ වුණේ. බලන්න රජ කුමාරයෙක්නේ, එහෙනම් රජගෙයක් අස්සේ රජගෙදර කාමරයක් ඇතුළේ නෙමෙයි උන්වහන්සේ ඉපදුනේ නේද? පරිසරය ආශ්‍රිත කරගෙන, ඒ කියන්නේ මේ සල් උයනක තමයි උන්වහන්සේගේ උප්පත්තිය සිද්ධ වුණේ. කුමාර අවදි, ඒ කියන්නේ පුංචි කාලින්නම් කුමාරයා විදිහට වැඩිමල් වෙනකොට ක්‍රමක්‍රමයෙන් පුතේ මේ ගිහිගේ අතහැර යාම තෙක්ම ගත කළ ජීවිතයත් පරිසරය සහ සතා සීපාව ආශ්‍රේ ඔවුන්ට ආදරය කරලා බොහොම
සමීප බොහොම ලෙන්ගත ඇසුරක් පවත්වපු බව අපි අවෝනෑ තරම් අවස්ථාවලදී ඉගෙනගෙන තියෙනවා. පුතේ කුමාරයා සෙල්ලම් කරේ කොහෙද? ගස් කොළන් වලින් පිරීලා ගිය උයන්වල. නේද? ඒ විතරක් නෙමේ සත්තුන්ට බොහෝ සේ ආදරය කරපු කුමාරයෙක් රජගෙදර ඉන්න කාලේ පටන් කුඩා අවදියේ ඉඳන්ම. ගිහිගේ අතහැර සත්‍ය සොයා වන පැදසකට තමයි ගියේ. නේද? වෙන කොහෙවත් නගරයක ගොඩනැගිල්ලකට එහෙම නෙමේ ගියේ. අපි දන්නවා වන පෙදෙසකට තමයි පිටත් උනේ. උන්වහන්සේ අනෝමා ගංගාවෙන් එපිට පිහිටි වන ගහණයෙන් යුත් පෙදෙසට වැඩියේ සත්‍ය සොයා යාමේදී මේ පරිසරය මිතුරෙකු වගේ උන්වහන්සේ සමග සිටියේ කියන විශ්වාසයත් එක්ක. මොකද පරිසරයේ තියෙන සුන්දරත්වය සහ ඒ පරිසරයේ තියෙන නිස්කලංක බව පුතේ උන්වහන්සේට බොහොම අපූර්ව දායකත්වයක් ලබා දුන්න බුද්ධත්වයේ උදෙසාම. එහිදී සයවසක් අපි දන්නවා අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කරා. බෝසතාණන් වහන්සේගේ පිහිටිටි හිටියේ මොනවද? මේ පරිසරය. පරිසරය තුලින් තමයි හැමදේම උපයා සපයා ගත්තේ. නේද? එතකොට මේ පරිසරයෙන් ලැබෙන ආහාර, ගංගා රදොළවල් වලින් ජලය ලබාගෙන නේද? මේ හැම දෙයක්ම Tamanට සපයා ගත්තේ මේ සබහා දහම තුලින්, මේ පරිසරය තුලින්. පරිසරයත් බුදුන් වහන්සේ තතර ඇතිනේ සබදියාව පසක් කරන බුද්ධ චරිතයේ තවත් වැදගත් සම්දිස්ථානයක් තමයි බුද්ධත්වයට පත් වීම. උන්වහන්සේ බුද්ධත්වයට පත් වීමට ස්වභාවික පරිසරය විසින් ලබා දෙන සහයෝගය ඉතාම අගය කරන්න ඕන. පුදුමාකාර නිස්කලංක, පුදුමාකාර සිසිල් නේද? ඒ කියන්නේ අපිට හිතා ගන්නත් බැරි තරම් පුදුම සහල්ලුවක් වටපිටාවක් බොහොම අපූර්ව මනස්කාන්ත බොහොම නිස්කලංක බුදු කෙනෙක් ඒ වගේ පරිසරයක් තෝරගන්නේ පුතේ ඒ නිශ්ශබ්දතාවය ඒ තියෙන නිදහස නිසාම තමයි. එතකොට උන්වහන්සේට මේ ධ්‍යාන වඩන්න සත්තාබෝධයට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය ඇතුළු අනිකුත් මානසික ශක්තියන් ලබා ගන්නකොට උන්වහන්සේගේ විශ්වාසය තිබ්බ කාටද? මේ පරිසරය කෙරෙහි. රජගෙදර කාගෙ නැත්තම් එහෙම නැත්තම් අසපුවක් හදාගෙන ගොඩ නැගිල්ලක් ඇතුළේ එහෙම නෙමෙයි මේ සඳහා කටයුතු කරේ. පරිසරයත් එක්ක බොහොම සමීප සම්බන්ධ වෙලා තමයි බුද්ධත්වයට කරා යන ගමන සකස් වුනේ. හරි. එතකොට උන්වහන්සේ බුද්ධත්වයට පත්ීමේදී පිටදීමට තෝරගත්තේ මොකක්ද? භෝගහක් නේද? අපි ඒක දන්න අපි ඕන තරම් ඒක ඉගෙනගෙන තියෙනවා. බුද්ධත්වයට පත් වෙලා ගත කළ සත් සතියෙන් සති කිහිපයක් උන්වහන්සේ ගත කළේ පරිසරය සහ ගහකොළ ආශ්‍රය කොට ගැනීම. උන්වහන්සේගේ පරිසරයට ඇති ලැබියාව මොනවට පසක් කරනවා? පූර්වට පැහැදිලි කරනවා. එතකොට පුතේ මේ පළමු සතිය උන්වහන්සේ කොහෙද ගත කළේ? බෝරුක මුල ගත කරා. දෙවන සතියේ ගත කළේ තමන්ට බුද්ධත්වයේ සඳහා සෙවණ දුන් මේ බෝධීන් වහන්සේට කළ ගුණ සැලකීමට. දැන් මතකද මම කියපු ටික අහගෙන නේද ඉන්නේ? වෙන වැඩ කරන්නේ නැහැ. හරි. උතේ දැන් සත් සතියෙන් සති කීපයක්ම ගත්තත් උන්වහන්සේ ඉතාම සමීප පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කළා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට පළවෙනි සතියේ උන්වහන්සේ බෝරුක මුල ගත කරා. දෙවෙනි සතියේ කොහොමද ගත කරේ? මේ බුද්ධත්වයේ උදෙසා පිට දුන්න බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීම උදෙසා. අපි දන්නවා අනිමිස ලෝචන පූජාව සිද්ධ කළා කියලා. ඒ කියන්නේ ඇස් නොපියා, දැස් වහන්නෙම නැතුව, ඇහි පිල්ලම් හෙලන්නේ නැතුව අපිට හිතා ගන්න බෑ නේද? පුදුමාකාර දෙයක්. අපිට තප්පරයක් යනකොට කොච්චර ඇහි පිල්ලම් ප්‍රමාණයක් වැටෙනවද කියලා අපිවත් දන්නේ නෑ. නමුත් මේ බුදු කෙනෙකුගේ තියෙන අසිරිමත් ස්වභාවය නිසාම බුදුන් වහන්සේ පුතේ දැස් නොපියා එකම මොහොතක්වත් දැස් නොපියන්නේ නැතුව සතියක් තිස්සෙම අනිමිස ලෝචන පූජාව මේ ඇසතු බෝධිය දිහා බලාගෙන සිද්ධ කරා. එතකොට බලන්න මොන තරම් පරිසරයට කෘතවේදී වෙලාද. දැන් අපිට නම් හිතෙනවනේ මේ ගහක් වෙනුවෙන් මොකටද ඔහොම කරන්නේ. අපිට කවදාකවත් හිතෙනවද කොස්කහට කෘතවේදී වෙන්න ඕනේ අපේ වත්තේ තියෙන ඕල් ගහට කෘතවේදී වෙන්න ඕනේ? අපිට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ බලන්න උන්වහන්සේට උපකාර කරපු මේ ගහ කොළට පවා කෙලෙහි ගුණ දක්වලා තියෙනවා. ඒ වට තරම් බලන්න මොන තරම් සලකලා තියෙනවද කියලා. බුදු කෙනෙක්
සතියක් තිස්සේම ඇහි පිය ගහන්නේ නැතුව බලන් ඉන්නා කියන එකෙන් අපිට කොයිතරම් අවබෝධයක් එන්න ඕනද ආදර්ශයක් අපිට දීලා තියෙනවද මේ පරිසරයට අපි මොනතරම් ආදරය කරන්න ඕනිද ඒව ආරක්ෂා කරන්න ඕනිද ඒවට කෙලෙහි ගුණ දක්වන්න ඕනද කියන කාරණා තරුෂ තොප්පියක් වගේ දාගෙන ඉන්නේ මොකද මෙතුල හරි එතකොට දැන් අපිට පුදුමාකාර ආදර්ශයක් තමයි මේ ඇසතු බෝධින් වහන්සේ දිහා අනිවිස්ස ලෝචන පූජාව. එහෙම නැත්නම් එසිපිය නොහෙලා බලා සිටීමෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. බුදුන් වහන්සේගේ අපි දන්නවා පස්වෙනි සතිය ගත කළේ අජපල් නුගරුක මුල. බලන්න ආයිම ගහක් මුල ජීවත් වෙලා තියෙන සතියක්. මේ බුද්ධත්වයට පත් වෙන මේ ආසන්නම සතිය. පස්වෙනි සතිය. බුද්ධත්වයට පත් වීමෙන් පස්සේ පස්වෙනි සතිය. අපිට එහෙම මොනවාරි ජයග්‍රහණයක් ලැබුණොත් අපි ගස් මුල් වල ඉඳගෙන වැඩ කරයිද? අපි එහෙම හැරිලවත් බලයිද අපිට උපකාර කරානේ මේ ගහ මට කන්න දුන්නා. මේ ගහෙන් අපි පොල් ගත්තා, මේ ගහෙන් කොස් ගත්තා, දෙල් ගත්තා කියලා අපිට එහෙම හැඟීමක්වත් තියනවද? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොන මහා පිස්සුවක්ද කියලා නේද? හැබැයි පුතේ බුදු කෙනෙක් ඔබට මේ දුන්න ආදර්ශය ඔබට මොන තරම් ජීවිතයට සම්බන්ධ කරගෙන හිතන්න පුළුවන්ද? පස්වෙනි සතිය ගත කරලා තියෙන්නේ අජපල් නුගරුක මුල. එතකොට ඒ ගහ නේද? හයවෙනි සතිය ගත කරලා තියෙන්නේ මේ මුචලින්ද නාගධරණය. හයවෙනි සතියේ සත්වෙනි සතියේ රාජායතනයේ එහෙම නැත්නම් කිරිපලු නුගරුක මුල. අපි මේවා ඕන තරම් අවස්ථාවල සත් සතිය කොහෙද ගත කරේ සත් සතිය මෙහෙමයි ගත කරේ කියලා ඉගෙන ගත්තට මේ ගස් කොළන් එක්ක මේ පරිසරයත් එක්ක මේ තිබ්බ අපූර්ව බැඳීම ගැන අපිට ඒ අවස්ථාවලදී මතක් වුණේ නැති තරම්. ඇයි අපිට මතක් නොවුනේ? අපිට ඒව එච්චර දේවල් නොවන හින්දා. අපිට අපි තුළ එහෙම පරිසරය පිළිබඳ සංවේදීකමක් තිබ්බේ නැති නිසා අපිට මේවා මේ අපූර්ව දේවල් බලන්න බුදු පියාණන් වහන්සේ මොන තරම් පරිසරයට ආදරය කළාද මොන තරම් පරිසරයට ලෙන්ගතු වෙලාද මොන තරම් පරිසරයට කෙලෙහි ගුණ දක්වලාද කියලා අපිට හිතුනේවත් නැත්තේ අපි ඇත්තටම පරිසරයට එහෙම ලෙන්ගතු නැති හින්දා නේද අපිට මේ අවස්ථාව කතා කරගෙන යනකොට දෙයනේ බුද්ධත්වයට පත් වෙලා සති හතක් තිස්සේම සති කීපයක්ම මේ ගස් මුල් වල ඉඳලා තියෙන්නේ අපිට හිතෙන්න ඕන උන්වහන්සේගේ චරිතයේ තියෙන පරිසරිත කාමීකම. අපිට එහෙම හිතුන්නේ නැත්තේ අපි ඇත්තටම පරිසරයත් එක්ක එහෙම සම්බන්ධයක් නැහැ. අපි පරිසරයට එහෙම ආදරේ නැහැ. ඊෂා පාඩම දැන් අහගෙන ඉන්න ඕන. හරි. මම දන්නවා ඔයාලා හොඳ ළමයි ගෙදර වැඩ කරනවා. හොඳ ළමයි කියලා. අපි දැන් පාඩම අහගෙන ඉමු. හරි. බුද්ධත්වයට පත් වීමෙන් අනුතුරුව බුදුන් වහන්සේ පුතේ සිය ප්‍රථම ධර්ම දේශනාවන ධම්මසක්කායතුම් සූත්‍ර දේශනාව සිද්ධ කරේ කොහෙද? පස්වග තවුසන්ට. හැබැයි ඒ ස්ථානේ අපි දන්නවා ඉසිපතන මිගදාලේ කියලා නේද? ඒතන ස්ථානේ මේ ඒකත් ගොඩනැගිල්ලක් එහෙම නෙමෙයි. ඒ ස්ථානයත් බොහොම ලස්සන අභය භූමියක්. ඒ කියන්නේ මේ සතුන්ට වෙන් කරපු මෝවන්ට මෝ තමයි අභය භූමිය ජීවත් වෙලා තියෙන්නේ. එයාලට වෙන් කරපු ස්ථානයක තමයි මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරේ. එතකොට බලන්න බුදු කෙනෙක් මොන තරම් පරිසරයත් එක්ක සහසම්බන්ධ වෙනවද? බුදුන් වහන්සේගේ ජීවිතයේ අතිශය වැදගත් අවස්ථා සමස්තයක් තුල කතා කරොත් පුතේ වැදගත්ම අවස්ථා ටික පරිසරය එක්කම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ මේ පරිනිර්වාණය පිළිබඳව සඳහන් වෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ. එම සූත්‍රයේ දැන් අපි දන්නවා බුද්ධ පරිනිර්වාණ. අපි දන්නවා ඉපදුනේ සල්වණේක. බුද්ධත්වයට පත් උනේ බෝධි මූලයක් තුල. ඒ කියන්නේ ගහක් සමීපයේ. කියන්නේ පරිසරය තුල. එතකොට නිර්වාණය පළවෙනි ධර්ම දේශනාව කරේ අභය භූමියක් තුල. එතකොට සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ බුදුන් වහන්සේගේ ජීවිතය අතිශය වැදගත්ම අවස්ථා ටික. ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම කියන කාරණා පළවෙනි ධර්ම දේශනාව කියන කාරණා මොන තරම් අපිට වැදගත්ද මොන තරම් උන්වහන්සේගේ ජීවිතේ වැදගත් අවස්ථාද. එතකොට කොහෙද මේ පරිනිර්වාණය සිද්ධ වුනේ? කුසිනාරාවේ නේද?
අවසන් දින කීපය ගත කරලා තියෙන මේ බේලුව කියන සුන්දර ගමේ චුන්ද කර්මාන්ත මේ පුත්‍රයාගේ අවසානයේ පූජ කරපු අර සූක්‍ර මද්දව කියන අර ඌරු මාංශය වැළඳීමෙන් පස්සේ බුදුරජාන් වහන්සේ ගිලන් වෙනවා ඊට පස්සේ තමයි උන්වහන්සේ බුද්ධ පරිනිර්වාණයට සූදානම් වෙන්නේ ඊට පස්සේ මේ පරිනිර්වාණය සිද්ධ වෙන මොන ස්ථානයේද මේ මල්ල රජදරුවන්ට අයිති උපවර්තන කියන සල් උයනේ බලන්න මොන තරම් උන්වහන්සේ පරිසරයට ආදරය කරලා තියෙනවද මොන තරම් පරිසරයට අනුග්‍රහ කරලා තියෙනවද මේ උන්වහන්සේගේ ජීවිතේ මෙච්චර සුවිශේෂී අවස්ථා මේ සියල්ලම පරිසරයත් එක්ක ආබද්ධ වෙලා පරිසරයත් එක්ක සහසම්බන්ධ වෙලා සිද්ධ කරලා තිබීම තුලම බුද්ධ ශ්‍රාවකයන් වෙන අපට මොනවද පැහැදිලි කරලා තියෙන්නේ පරිසරයට අපි මොන තරම් ආදරය කරන්න ඕනිද මොන තරම් කෘතගුණ දක්වන්න ඕනිද කියන කාරණා තමයි නේද එතකොට අපි දැන් හිතන්න ඕනේ අපි දැන් පරිසරයට මොන තරම් ලං වෙන්න ඕනිද අපි මොන තරම් පරිසරයට ආදරය කරන්න ඕනිද නේද මේ හැම දෙයක් ගැනම අපි දැන් ආයි ආයි හිතන්න ඕනේ රමණීයානි අරඤ්ඤානි යත්තන රමණී ජනෝ වීතරාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ වීතරාගී තුමන් වහන්සේලා ඒ කියන්නේ අරහත්ත්වයට පත් වෙලා ඉන්න උතුමන් වහන්සේලා මේ රමණීය වූ සුන්දර වූ වන ප්‍රදේශවල තම ජීවිතය ගත කරන්න කැමැත්තක් දක්වනවා උන්වහන්සේලා පුතේ ධ්‍යාන සුවේ විවේකීව සිටීමට මේ පරිසරය උන්වහන්සේලාට ඉතාම විශාල රුකුලක් සපේනවා මෙන්න මේක තමයි මේ ගාථාවේ තේරුම එතකොට බලන්න අරහත් උතුමන් වහන්සේලා මේ ශාසනීය ආර්යයන් වහන්සේලා මේ පරිසරයට මොනතරම් ඇලුම් කරලා තියෙනවද මේ පරිසරයත් එක්ක මොනතරම් සම්බන්ධ වෙලා උන්වහන්සේලාගේ ජීවිත මොනතරම් සාර්ථකත්වයකට අරන් ගිහිල්ලා තියෙනවද අපිට ඒක හිතෙනවද අපි ගහක් මුල පාඩම් කරන්න ආසද අපි කොහෙද පාඩම් කරන්නේ අපි පරිසරයත් එක්ක සම්බන්ධ වෙලාද පතක් පොතක්වත් කියවන්නේ අපි කාමරයක් අස්සට කොටු වෙලා කම්පියුටර් ටිකක් වට කරගෙන බලන්න මොන තරම් අපිට පරිසරයේ අපේ අතින් ඈතට ගිහිල්ලාද මොන තරම් පරිසරයට අපි ඈත් වෙලාද පරිසරයට අපි ළඟ තියෙන බැඳීම මොන තරම් අපි ඈත් කරගෙනද කියන එක අපිට ගොඩක් දුරට අපෙන්ම විමසා ගන්න අවස්ථාවක් තියෙනවා නේද ස්වභාවික පරිසරයේ වූ මහා වනාන්තර ගස් මුල් පර්වත සොහොන් පිටි මේ ගල්ලෙන් වරපෙත් ඉදුරු ගොඩවල් ආදී ස්ථානයේ හන්නි පුතේ යෝගී ශ්‍රාවකයන් වහන්සේලාට භාවනාවල නිරත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා දෙනවා. එතකොට බලන්න අපි මේ වගේ තැනක ගිහින් අඳුමතරම එක කවි පොතක් කියවන්න ආසද? එක පාඩමක් පාඩම් කරන්න කැමතිද? නේද? බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ ශ්‍රාවකයන්ට පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ මේ කටයුතු කරන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. නේද? අවශ්‍ය වැඩ කරන්න එපා. එහෙම කරනයි වීඩියෝ ඔෆ් කරගන්න. කොහොමද මේ නම විපාෂ්ද? වීඩියෝ එකක් දාලා එයාගේ දිහාවක් නෑ. වීඩියෝ කොන් කරන්න දෙන්න පුතේ මට ඕගොල්ලන් මාත්‍රික සම්බන්ධ වෙන එක දැනගන්න මම මේක නිතරම බලනවා එතකොට ඕගොල්ලෝ අනවශ්‍ය වැඩ කර කර ඉන්න එපා මොකද ඔයාලගේ යාළුවන්ටත් ඕගොල්ලෝ කරන මේ කෝලම් පේනවා එයාලගේ අවධානය එතකොට බිඳෙනවා එතකොට ලොකු පව් ගොඩක් ඔයාලා කරගන්නවා ඒ කියන්නේ අනිත් අයත් කරදර කරලානේ ඕගොල්ලෝ හරි එතකොට ඔන්න දැන් අපි ආයෙමත් කතා කරමු සීල ශික්ෂාවන් පිළිබඳ කරුණු පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ පරිසරයට සලකන්න කියලා භික්ෂුන් වහන්සේලාට අවවාද කරලා තිබ්බා. අපිට මොනතරම් පැහැදිලි කරලා තියෙනවද? මේ දේවල් අපිට අවබෝධ කරගන්නත් පුළුවන්. භික්ෂුන් වහන්සේලා විසින් ක්‍රියාත්මක කළ යුතු ශික්ෂා පිළිවෙත් අතර පුතේ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ කියලා මොකක්ද මේ කියලා තියෙන්නේ? ගස්සල් පළුපල සිඳ බිඳ දැමීම සීලවන්ත භික්ෂුවකගේ කාර්යයක් වෙන්නේ නැහැ. සිල්වත් භික්ෂුවක් පුතේ ගහකින් කොළයක්වත් කඩන්නේ නැති තරම් එහෙම කරන්නේ නැහැ. ඇයි ඒ තරම් පරිසරයට ආදරය කරන නිසා. නෝ උද්දකී උච්චාරංවා
අස්සාවන්වා කෙලන්වා කරිස්සාමිති සික්ඛා කරණීයා යනුවෙන් පෙන්වා දෙන්නේ ජලයේ මල මුත්‍රා පහ කරන එක. කෙල ගහන එක ආදී ජලය අපිරිසුදු වන දේ කිරීමත් වරදක් කියලා. බලන්න මොනතරම් මේ ශාසනය තුල මේ ශ්‍රාවකයාට පරිසරය ආරක්ෂා කරගත යුතු ආකාර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවද? එතකොට අපි ගඟකට මුහුදකට බැස්සොත් අපි මොනවද කරන්නේ? අපේ මිනිස්සු මොනවද ඒවට කරන්නේ? පුළුවන් තරම් බලන්න වැසිකිලි කැසිකිලි වල බට ලයින් ටික ඔක්කොම මොනවට දාන්නේ? ගංගාල දොළ වලට, මහ සාගරයට. පුළුවන් තරම් ඒවා අපද්‍රව්‍ය ගිහින් අතහරිනවා නේද? කෙල ගහනවා කියන එක නම් නිකන් අපි දන්නේ නැහැ, අපි හිතන්නේ නැතුව ඕනෑ තරම් කරන අවස්ථා තියෙනවා. ජලයකට බැස්සනම් අපිට මතක නැහැ මේ ජලය කොහොමද අපි පරිස්සම් කරලා අපේ වැඩේ කරගෙන ගොඩට එන්නේ කියලා. නමුත් අපි පරිසරයට ආදරේ නැති නිසා, පරිසරය ගැන තියෙන සංවේදීතාවය අපි ළඟ අඩු නිසා, අපි ඕනෑ තරම් දේවල් ගිහින් මේ පරිසරයට, මේ ජලයට ගිහින් අතාරින තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ගෙදරක කුණු මල්ලක් වුණත් ගඟකට මුහුදකට ගිහින් අතාරින්න අපේ මිනිස්සු පසුබට වෙන්නේ නෑ. ඒගොල්ලෝ බලන්නේ යාළගේ පහසුව විතර. හැබැයි යාළා දන්නේ නෑ ඒ කරන දේ පෙරලාම Tamanට ආපහු අර චක්කරයක් වගේ පිටිපස්සෙන් එනවා කියලා. මොකද පරිසරය පුතේ විනාශ වෙන්න විනාශ වෙන්න අපි තමයි විනාශයට පත් වෙන්නේ කියන කාරණා මිනිස්සු වටහා ගත්ත දවසට තමයි මේ පරිසරය ආරක්ෂා කරන්න යාලා පෙළඹෙන. හැබැයි එහෙම වටහා ගන්නවා කියන එකක් නම් තාමත් පැහැදිලි වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, නිල් තනකොළ මත ඉඳුල් කුණු රොඩු මල මුත්‍ර වැනි අපවිත්‍ර දෑ දැමීම නොකළ යුතු දෙයක් බවද ධර්මයේ සඳහන් වෙනවා. නිල් තනකොළ කියන්නේ පුතේ මේ නිල් කියන්නේ මේ සාහිත්‍ය කතා වෙන්නේ මේ කොළපාට නිල් විදිහටනේ නේද? එතකොට මේ තනකොළ මත බොහොම ලස්සන තන පිට්ටනියක් මත අපි ගිහින් ඉඳුල් කුණු රොඩු එහෙම නැත්නම් මල මුත්‍ර කරලා ආවොත් මොකද වෙන්නේ? පුදුමාකාර අශෝභන වෙනවා නේද? පරිසරය පුදුම තරම් අවලස්සන වෙනවා. ඉතින් ඒ දේවලුත් නොකර ඉන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. බුදුදහම පොතේ ස්වභාවික පරිසරයේ තියෙන මේ ගස් සැල් ජලය ආදී දේ පිළිබඳ මෙවැනි අදහසක් පෙන්වා දෙමින් දෙනවා වගේම එහි ජීවත් වන සතා සීපාව පිළිබඳව දක්වන ආකල්පය ඒ වගේම යාළගේ සුරක්ෂිතතාවය ගැනත් බුදුන් වහන්සේ බොහොම ඉහළින් කල්පනා කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන්ම දන්නවා නිත්‍ය සීලය පන්සිල් පන්සිල් පද පහ අතර තියෙනවා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා නේද? එතකොට ඒ විතරක් නෙමෙයි, එතකොට ඒ සත්‍යයන්ගේ ජීවත් වීමේ අයිති අපි සුරක්ෂිත කරලා තියෙනවා. ඒකත් අපි පරිසරයට කරන මහඟු සේවාවක් වෙනවා. ඒ වගේම තමයි පානාති පාතං පහය පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජි දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහරති ඉදම් පිස්ස හෝති සීලස්මි. මේකෙන් කියන්නේ මොකක්ද? මේ අදහසින් පෙන්වා දෙන්නේ පුතේ සත්ව ලෝකයේ කෙරෙහි දැක්විය යුතු කරුණාව හා අනුකම්පාව ගැන. මොනවද මේකෙන් මේ කියන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකිලා දඬු මුගුරු බිම තැබුවනම්, ආයුධ බිම තැබුවනම්, ඝාතනය කරන්න සතෙක්ගේ ජීවිතයක් අහිමි කරන්න ලැජ්ජාවක් ඇති වුණා නම්, සත්තුන්ට දයාන්විත වුණේ නම්, සියලු ප්‍රාණීන් වෙත යහපත හා අනුකම්පාව සහිත වූයේ නම්, ඒක තමයි මොකක්ද ඒක එහෙම වෙන්නේ අපි ළඟ තියෙන සීලය නිසා. අපි පන්සිල් මත ඉන්නවා නම් ඒත් සත්තුන්ගේ ජීවිත පරිස්සම් වෙනවා. ඊට වඩා ඉහළ සීලයක ඉන්නවා නම් කොහොමත් මේ ප්‍රාණඝාතයේ අකුසලයෙන් මිදෙනවා කියන සිල්පදය ඒවා තුලත් පවතින නිසාම අපි තව තවත් සත්තුන්ගේ ජීවිතවලට සුරක්ෂිතතාවය ඇති කරනවා. අපි කතා කරා පුංචි සතෙක්ව මරන්න එපා කියලා නේද? මොන තරම් කරදරයක් වුණත් පුංචි සතෙක්වත්, කෝඳුරුවෙක්, මැස්සෙක්, මදුරුවෙක් වගේ කෙනෙක්වත් අපිට මරන්න කිසිම අයිතියක් නැහැ. උමායා මොකද කරන්නේ? බැලුම් බෝල ටිකක් තියාගෙන. බුද්ධඝම පන්තිය මේක මේ ක්‍රීඩා පන්තියක් නෙමෙයි නේද? පොඩ්ඩක් පුතේ හැසිරෙනවත් ඉගෙන ගන්නකො. ඔයා පන්තියේ ඉන්නකොට අනිත් අය බලන් ඉන්න ඔයා කරන වැඩේ. වීඩියෝ එක ඕෆ් කරන්න. ගිහින් සෙල්ලම් කරාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලගේ කැමැත්තනේ. මම නිතරම කියනවා අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා. net සරණි කොහෙද යන්නේ? ගම් වතුර ගලවද? ඔයාලා පොඩි ළමයිට හපන්නේ පුතේ. එක දෙක වසර වල ළමයි අසපූරුවට ඉඳගෙන ඉන්නවා පන්තියක. ඈ
මේ පිරිමි ළමයි ඉන්නවනේ අසපූර්වද සමහරලාට ගෑල් ළමයි ඉන්නේ දැන් එක පිළිවෙලකට ඉන්නේ නැත්තේ මොකද මේ එහෙම කරන්නේ අනිත් එක පුතේ මේක වෙන මොන පන්තියක්වත් නෙමෙයි මේ බුද්ධ ධර්ම මිශී ඉගෙන ගන්න. එතකොටවත් දෙයනේ මොලේට තියෙන්න බෑ පැහැදිලි වැටහීමක් මම පොඩ්ඩක් මේ මිස් කියන දේ අහගෙන ඉඳගෙන ඉන්න ඕනේ කියලා. නේද? එක පැයකමාරයි මම පන්ති කරන්නේ. එතකොට මේ පැයකමාරත් කඩිය කාලා වගේ උතන නටනකොට ඕගොල්ලෝ කවද්ද සම්වර වෙන්නේ? නේද? කොහොමද හැදෙන්නේ? කොණ්ඩේ පීරන්න ඕනි නා. එහෙට මෙහෙට නටන්න ඕනි නා. ඕන සෙල්ලමක් කරගන්න වීඩියෝ ඔෆ් කරන්න. මට ඒක නතර කරන්න බෑනේ ඒක ඔයගොල්ලන්ගේ වැරදක්. ගෙදර සමහරලාට අම්මා තාත්තා කොහේ හරි රැකියාවට ගිහින් නැති. ඔයාලට ෆෝන් එක දීලා ඉන්ටර්නෙට් ලයින් එක කරන් දීලා. එතකොට ඔයාලා ඔය ඔන්ලයින් ආව වෙලේ ඉන වීඩියෝ එකෙන් එක එක බහූත කරනකොට මටත් තරහ යනවා. මොකද මම සාමාන්‍ය මිනිස්සෙක්. නේද? කෝටියක් වැඩ ඇස්සේ ඔයාලා වෙනුවෙන් පන්තියේ මේ වැඩ ගොඩාක් හොයාගෙන ඇවිල්ලා ඔයාලත් එක්ක උද්වන්නනකොට මට අද මගේ දවසක් නොවී මගේ වැඩ ඔක්කොම අතරමඟ දාලා ඔයාලට මේ පන්තිය පටන් කරන්න ඕනේ කියලා මෙතෙන්ට ආවම ඔයාලා සෙල්ලම් කරනවා. ඔයාලා ඉස්කෝලේ ගිහින් ඔය කෝලම් කරන්න නැති පුතේ ඊට පස්සේ කනහරව හම්බෙනවනේ පාර නේද? ඒක කරන්න බෑ ඔයගොල්ලන්ට. මොකද ගුරුවරයා ඔයගොල්ලන්ගේ ළඟම ඉන්නවනේ. දැන් මේක මේ සෙල්ලමකට අරන් පුදුම හිතෙනවා. ඒ කියන්නේ මම 3 4 5 පන්ති වල සමහර දවසට දහම් පාසල් කරනකොට හොඳට ඉඳගෙන ඉන්න ඒ ළමයි. හොඳට මතක තියාගන්න ඒ ළමයිගේ මයික් එක මම නෙමෙයි ඔෆ් කරන්නේ. මම කියනවා ඔයාලා ඔෆ් කරගෙන ඉන්න කියලා. එතකොට ඔයාලා 6 වසරක් ඉවරයි. හෙටනින්ද 7 වසරට යන ළමයි. එතකොට කොහොමද අපි විනය තියාගන්න ඕනි කියලා කල්පනා කරන්න. ඉතින් මම මේව හැම වෙලෙම කියනකොට මට ඔයාලාගේ තියෙන ආදරය, ඔයාලට තියෙන මං කියන තියෙන කැමැත්ත නැති වෙනවා. හැබැයි පුතේ මේව ඔක්කොම කියන්නේ ඔයාලට තියෙන ආදරයටම තමයි. නේද මට නෙමෙයි ඔයවා ඔයාලටම තමයි වැදගත් වෙන්නේ දැන් අපි කතා කර කර ගියේ මොකක්ද මේ ප්‍රාණඝාතයෙන් වැළකීම තුළ අපි මේ සමස්ත සත්ත්ව වර්ගයාගේම ජීවිත මොනතරම් සුරක්ෂිත කරනවාද කියන කාරණාව නේද හරි පරිසරයේ නිහඬතාව ඉතාම ඉහළින් අගය කළපු භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක සමූහයා සමග පුතේ වාසය කළේ සුවිසල් ආරාමයන් පැවති නිහඬතාව තුළ පුදුම උපදවන සුළු බවක් අපිට අනු හොයා ගන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක කෑ ගහන ഘോഷාකාරී පරිසරයක ජීවත් වෙන්න ප්‍රිය කරේම නැහැ. උන්වහන්සේ ඒ වගේ තැන්වලින් වහාම ඉවත් වෙලා ගිය අවස්ථා ඕනි තරම් ධර්මයේ තුල අපිට ඉගෙන ගන්න පුළුවන්. දිනක් භාග්‍යතුන් වහන්සේ බැහැ දකුණු පිණිස ජීවකම්බ වනයේට පැමිණි අවස්ථාවේදී එහිත් පැවතින් මේ නිශ්ශබ්දතාවේ තාම විස්මයජනක වූ බව පුතේ මේ සමඤ්ඤාපල සූත්‍රයේ හැම දැක්කලා තියෙන. එතකොට උන්වහන්සේ මොනතරම් තමන්ගේ ජීවිතේ ගත කිරීමේදී පරිසරය සමග මේ පරිසරයේ තියෙන නිශ්ශබ්දතාවය සමග මොනතරම් සමීපව කටයුතු කරාද ඒව මොනතරම් අගය කරමින් කටයුතු කරාද කියන කාරණා අපිට දැන් ඉගෙනගෙන තේරුම් ගන්න පුළුවන්. හරි. ආරාම රෝපා වන රෝපා යේ ජනා හේතුකාරව පපංච උද්‍යානංච යේ දදන්ති උපස්සයං තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති. මොකක්ද මේ කියන්නේ? ඔයාලගේ පෙළපොතේ මේ ගාථාව තියෙනවා මං හිතන්නේ අගද. මේක පොහුනුවට කියලා. එතකොට බලන්න ආරාම උයන්වතු තනන එක පාලං ඒදඩු ඉදිකරන එක ලිං පොකුණු තනන එක නවාතැන් පොළවල් ඉදිකිරීම මගින් මේ සිදු කරන දේවල් තුරින් පුතේ මේ පින්කම් මගින් දිවා රෑම පින් වැඩෙන. ඒ කියන්නේ වෙලාවක් අවේලාවක් නැතුව නිරන්තරයෙන්ම පින් ගලනවා කියන එක තමයි මේ කියන්නේ. ආරාම වන කෙත්වතු තනන එක නේද? උයන්වතු ඉදිකරන එක. එතකොට බලන්න මොන තරම් පරිසරයට අනුග්‍රහ කරලා තියෙනවාද? පරිසරයත් එක්ක සම්බන්ධ වෙන අයට පරිසරයද සුරක්ෂිත කරන්න පරිසරය සුරක්ෂිත වෙනවනේ පුතේ. මේ ආරාම උයන්තු රෝපණය කිරීම තුළ මේව තැනවීම තුළ තව තවත් ඔබ පරිසරයට අනුග්‍රහශීලී කෙනෙක් වෙනවා. මේ දොරවලට මතක ඇති දහම් පාසලත් එක්ක අයිලර්නින් කොලෙජ් ආයතනයේ සම්බන්ධ වෙලා පහුගිය කාලේ දවසක පැලයක් හිටෙව්වා. මතකද ඔයාලට ඒක? හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න ඒක මතකය. එහෙම දෙයක් අපි කරා කියලා. ඒ කියන්නේ ඔයාලත් පරිසරයට දායක වෙලා ඒක ඔයාලට පොඩි දෙයක් වෙන්නේ නැහැ. බලන්න මේක ලොකු පින්කමක්. නේද? හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙත් ඔබමයි. ඔබේ ගෙදර අයමයි. ඒක පළ වෙලා ඒකෙන් පළ හට ගත්තාම නේද? ඒකෙන් ලැබෙන සේවන සිසිල දරාතු ටිකක් ඔක්කොම ලැබෙන්නේ ඔයාලටම තමයි.
හැබැයි එච්චර එහෙම ලැබිලා තමන්ටම තමන් කරගන්න දෙයක් වගේ අපිට දැනුණාට පුතේ ඒක ඔබ සබා දහමට කරපු ලොකු ගෞරවයක්. ඒ තුලින්ම ඔබට පින් රැස් වෙන බුදු කෙනෙක් බොරු කියන්නේ නැහැ. මේවා මේ ඔබව පොළඹවන්න ඔබව රවට්ටන්න කියන සුරංගනා කතා නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දැනගෙන ඔබට පැහැදිලිවම තේරුම් කරලා දුන්න අවස්ථාව. එතකොට මොන තරම් ඔබ පරිසරයේ පුංචි දෙයක් කරත් ඒක ඔබට පිනක් රැස් වෙන දෙයක්. දැන් ගෙදර ඉන්න ගමන් එක පැලයක් එදා විතරක් හිටවලා නිකන් ඉන්න එපා. දැන් පුළුවන් ඔයාලට තව තව පැල හිටවලා අම්මත් එක්ක එකතු වෙලා තාත්තත් එකතු වෙලා පුළුවන් තරම් සබහා දාමත් එක්ක සමීපව ඉන්න. නේද? පැල හිටවනවා කියන එකම සබහා දාම නෙමෙයි. අපි කතා කරමු තව ඉස්සරහට. මොනවද අපි තව සබහා දාම වෙනුවෙන් කරන්න ඕන කියලා. දැන් මේ අදාළව නම් අපි කතා කරොත් ගස් කොළන් හිටවන එක, වනපෙත් සකස් කරන එක, මේ හැම දෙයක්ම මේ සබහා දාමට කරන මේ හැම ගෞරවයක්ම දිවා රෑම අපිට පින් වැඩෙන දේවල්. ආගම සහ පරිසරය කියන එක පුතේ මේ බැලූ බැලමටම අපිට හිතෙන විශේෂේස්ත්‍ර දෙකක් කියලා. හැබැයි බුදුදහමත් එක්ක මේක ඉගෙනගෙන යනකොට දැන් මේක පරිසරේ පාඩමට වෙන්න පුළුවන්, විද්‍යාව පාඩමෙන් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ ඒ වාස්සේ. හැබැයි ඔයාලට හිතෙන්න පුළුවන් බුද්ධාගමයි පරිසරය අතර මොන සම්බන්ධයක්ද කියලා. දැන් අපි කතා කරගෙන ආපු කාරණා ටිකෙන්ම පැහැදිලි වෙන්නේ නැති බුද්ධාගම පරිසරයත් එක්ක මේ බුදුදහම මොන තරම් සමීපව ආබද්ධ වෙලා තියෙනවද ඒක වෙන් කරන්න බැරි තරම් නොසෙල්වෙන සම්බන්ධතාවයක්. අපිට මෙහෙම ඉරියඳලා කොටු ගහලා වෙන් කරන්න බෑ මේක බුද්ධඝම මේ ටික පරිසරය කියලා. ඒක ඒ තරම් බැඳිලා තියෙන්නේ. එතකොට බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා තමන් මිනිස්සෙක් බව, දෙවි කෙනෙක් නොවන බව. එතකොට මිනිස්සෙක් විදිහට අපිට දෙවි කෙනෙක් වගේ කිව්වනම් එහෙම මේක තේරෙන්නේ නෑ. ඔක්කොම මවලා දැන් අපි කතා කරලා තියෙනවානේ. හැම ආගමකම තියෙන හැම දෙයක්ම පරිසරයත් මැව්වා, මිනිස්සුත් මැව්වා, සත්තුත් මැව්වා කියලා. එතකොට මේ විදිහට මේ මැවීම් වාදයත් එක්ක කතා කරන දහමක් නෙමෙයි ඔබේ බුදුදහම කියලා කියන්නේ. මේ බුදුදහම පුතේ සම්පූර්ණම හේතුඵල වාදයත් එක්ක කතා කරන ආගමක්. ඒ කියන්නේ කිසියම් හේතු නිසා තමයි ඵල හටගන්නේ කියන කතා කරන ආගමක්. මවපු දේවල් කොහෙවත් කතා කරන්නේ නැහැ. මැජික් ලෝකේ නෑ, එහෙම මැජික් එකක් නෑ හැම එකස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් විදිහටම තමයි අපිට හඳුන්වලා දුන්නේ. එතකොට මේ මනුස්සත්වයේ තුල මොන තරම් පරිසරයත් එක්ක සමීප වෙන්න ඕනිද, මොන තරම් අපි පරිසරයට ලිංගතු වෙන්න ඕනිද, මොන තරම් පරිසරයත් එක්ක අපේ ජීවිත ගමන සකස් කරගන්න ඕනිද කියන කාරණා අපි තවත් හිතන්න පුළුවන් මේ දේවල් ඉගෙනගෙන යද්දී. ඔබ උදේ හෑන්ඩ් මාක් එකක් දාගෙන ඉන්නේ. ආ ඔයාලගේ ගහයි ටෝපි එකද මම බලනවා ආයිමත් වැටෙනවා මොකද කියලා. හරි. එතකොට අප වාසය කරන පරිසරය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්න පුළුවන්. එකක් භෞතික පරිසරය. අනික තමයි සමාජීය පරිසරය. නේද? තේජාන් නිදිමතද? හරි. එතකොට එකක් භෞතික පරිසරය අනික සමාජීය පරිසරය නේද? එතකොට ජලය, භූමිය, මේ ගින්න, වාතය මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? භෞතික පරිසරේ. අපිට පේන, අපිට අල්ලන්න පුළුවන් පරිසරයක. භෞතික පරිසරය තුළ තියෙන මේ වෘක්ෂලතා, ඇළදොළ, ගංගා, මහ සමුද්‍ර ආදී ස්වභාවික දේවල් රාශියක් තියෙනවා කියලා අපිට හඳුනගන්න පුළුවන්. හරිද? එතකොට මේ සමාජීය පරිසරය කියන්නේ මොකක්ද? මේක හැදිලා තියෙන්නේ මේ භෞතික පරිසරය ආධාර කරගෙන. එතකොට බුදුදහමට අනුව මෙලෝ ජීවත් වෙන සියලුම සත්‍යයන් පුතේ මේ සමාජීය පරිසරයට තමයි ඇතුළත් වෙන්නේ. මනුෂ්‍ය වර්ගයාට තමයි ඒකේ ප්‍රධානත්වයක් හිමි වෙන්නේ. ඒකට හේතුව අපිට සංස්කෘතිකමය ගති ලක්ෂණ තියෙන අය නිසා. නේද? අපිට යම්කිසි ක්‍රමවේදයකට අපේ ජීවන ගමන අපි සකස් කරගෙන තියෙනවා. සත්තු වගේ නෙමෙයිනි අපි. මනසින් උසස් අය හින්දා. නේද? ඒකයි අපිට එතන ප්‍රධාන තැන ලැබෙන්නේ. එහෙම නැතුව අපිට මේ පරිසරයේ අයිතිකාරීත්වය ලැබිලා හැම නෙමෙයි අපි පරිසරයේ පෙර ගමන් කරුවා විදිහට යනවා. අපි හිතන්නේ හැබැයි එහෙම නෙමෙයි. අපිට හිතලා තියෙන මේ පරිසරයේ ඒකාධිපති අයිති අපට තියෙනවා කියන විතරයි. දැන් අපි පෙළ පොතට යමු. පෙළ පොතේ ටිකක් තියෙනවා කරුණු වල ඉගෙන ගන්න. අපි දන්නවා පාඩමේ නම රකින්න විට පරිසරය රැකෙනු ඇත අපසැන. පරිසරය ආරක්ෂා කරන විට තමයි අපිව ආරක්ෂා වෙන්නේ.
ඕන්න බලාගන්න හොඳ අවස්ථාවක් තියෙනවා ඔයාලට එක පරිසර දිනයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් සෑම වසරකම ජූනි 5 වෙනිදා තමයි මේ පරිසර දිනය තියෙන්නේ හරිද දැන් මේ ටික පුතේ මුන්න නිර්මාණශීලීව කතා කරන දේ මෙතන දැන් තියෙනවා මොකක්ද මේ කතා බහ බලමු පරිසරය කියන්නේ මොකක්ද අප අපට තියෙන වටපිටාව එතකොට ටීචර් කියනවා ඔව් පුතේ ඊට අමතරව හිරු එළිය වාතය කඳු පර්වත දිය ඇලි ගංගා ඇල දොළ වැව් පොකුරු එහෙමත් මේ පරිසරයට තමයි ඇතුළත් වෙන්නේ කියන්නේ පරිසරයට ආයත් සෑම දෙයක්ම මිනිසාගේ පැවැත්මට උපකාරී වෙනවා ඔන්න දැන් එරංගගෙන් අහනවා පරිසරයෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා එරංග කියනවා හොඳ වතුර ලැබෙනවා ශාක ආහාර ලැබෙනවා වාතාශ්‍රය ලැබෙනවා හිරු එළිය ලැබෙනවා කියලා. ඔන්න ඔබ කිව්වා හරි. අපේ පැවැත්මට අවශ්‍ය ආහාර, නිවාස, ඇඳුම්, ඖෂධ මේ ඔක්කොම සකස් කරගන්නේ පරිසරයෙන් ලබා ගන්න දේවල් වලින් තමයි. උදාහරණයක් වශයෙන් අපිට නිවසක් ඉදිකරන්න අවශ්‍ය දැව, ගඩොල්, බැලි ආදී ලබා ගන්නේ කොහෙන්ද? පරිසරයෙන්. අපේ ආහාර පාන සඳහා යොදා ගන්නා සෑම දෙයක්ම ඇඳුම් සකස් කරගන්න අවශ්‍ය දේවල් හැම දෙයක්ම මේ ශරීරයේ නිරෝගීතාව ආරක්ෂා කර ගැනීමට යොදා ගන්න ඖෂධ වර්ගත් පුතේ පරිසරයේ ඇති සම්පත් යොදාගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ කිසිම දෙයක් සම්පූර්ණම 100% කොහෙන්වත් අපිම හදපු දෙයක් නැහැ පරිසරයෙන් ගත්ත දේවල් ආධාර කරගෙන ඒ දේවල් උපයෝගී කරගෙන තමයි මේ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ ඒ නිසා මිනිසාට පුතේ මේ පරිසරයෙන් තොර පැවැත්මක් නැහැ පරිසරයේ විනාශ උදාට මිනිසා ඇතුළු මුළු මහත් මිහිතලයේම අවසානයේ සිදුවන බව අපි හිතට ගන්න ඕනි. දැන් අපිට ඕක හිතුනේ නැති හින්දා නේද මෙච්චර වසංගතයක් කියලා අපිට ගෙදරට වෙලා හිර වෙලා ඉන්න උනේ. අපිට හිතුනේම නැහැ. අපි කවදාකවත් අපිට මෙහෙම වෙයි සෝබාදාම අපිට මේ විදිහට කටයුතු කරයි කියලා අපිට හිතුනේ නැහැ. දැන් අපිට පැහැදිලි මිනිසුන්ට වඩා ඇත්තටම පරිසරයේ සෝබාදාම බලවත් එකක් බව මේ වසංගතයත් එක්ක. එතකොට පරිසරයෙන් අරගන්න හැම දෙයක්ම තුලින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. හැම කෙනෙක්ම හැම සතෙක්ම ජීවත් වෙන්නේ එහෙම. එතකොට පරිසරය විනාශ වෙලා ගිය දවසට මුළු මිහිතලයේම මුළු සියලුම සත්ත්ව ප්‍රජාවේම අවසානය සිද්ධ වෙනවා කියන එක අපි හොඳට මතක තියාගන්න ඕනේ. බලන්න මේ රූප සටහන දිහා. මොනවද කරන්නේ? පාසල් ළමුන් දෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා පැලයක් නේද පැලයකට වතුර දානවා එහෙම නැත්නම් යා පැලයක් හිටවල වතුර දානවා කියන එක පැහැදිලි වෙනවා. ඔන්න බලන්නකෝ. මේ සුන්දර පරිසරය දූෂණය වෙන්නේ එහෙම නැත්නම් විනාශ වෙන්නේ කොහොමද කියලා නිපුණගෙන් අහනවා. නිපුණ මෙහෙම උත්තර දෙනවා. වනාන්තර විනාශ කරනකොට ගංගා ඇලදොරවල් වලට අපද්‍රව්‍ය බැහැර කිරීම, වනගත සතුන් මරා දමන එක, ഘോഷාකාරී ශබ්ද පිටකරන එක ඔන්න නිපුණ කිව්ව කරුණු වලට අමතරව කර්මාන්ත ශාලාවලින් පිට වෙන විස වායු නිසා පුතේ ඒ වගේම රටවල් අතර පවතින යුද්ධවලින් අපේ අය කරන යම් යම් ක්‍රියාකාරකම් වලින් පරිසරය අපිරිසුදු වෙනවා බලන්න සමහරුන් ඉවක් බවක් නැතුව මේ කරන දේවල් දිහා මහමග වාහනයක හෝ පයින් යන විට අපිට ආහාරයට ගන්න අපි ගන්න කඩල රට කජු බිස්කට් යෝගට් ආදී ඉතිරි කොටස් මහමගට අපි දමලා යනවා නේද කොළවල කෑම හොදාගෙන ඇවිල්ලා ආහාරයට අරගෙන අපද්‍රව්‍ය බැහැර කරන වඳුලක් හොයලා දාන්නේ නැතුව තන තන කොයි හරි කමන්නේ හිමිසරේ කවුරුත් නැතිදල දමල ගහලා යනවා. දැන් මට කියන්න ඕගොල්ලෝ ටොෆි කොලයක්වත් බිම දාන්නේ නැද්ද? එහෙම දාන්නේ නැතිව අවංකවම හෑන්ඩ් මාක් එකක් දෙන බොරු නම් කියන්න එපා. ඉතින් ඒකත් ඔයාලට පව පිළෙනවා. නේද? මම පාවිච්චි කරන යෝගට් කප් එක ටොෆි කොලේ, අයිස්ක්‍රීම් කාලේ ඒකේ කොලේ නේද? विनोद गमन को
ගෙදරින් එළියට යනවා නම් තමන් ගිනියන ගමන් මල්ලට බෑග් එකට පුංචි shopping කවරයක්වත් දාගෙන යන්න. මොකද අපි ළඟ වෙන අපි ළඟ නැහැනේ පුතේ සෞ මේ පරිසරයේ හිතකාමී කවර අපේ රටේ ප්‍රසිද්ධ නැහැනේ. එතකොට shopping කවරයක් හරි දාගෙන ගිහින් අර ඔක්කොම ටික මග හරින්න නැතුව සේර මේ මල්ලට දාගෙන ගෙදර ඇවිල්ලා අදාළ විදිහට බැහැර කරන්න හිතට ගන්න. නැත්තම් මේ විදිහට අපි හිතු මනාපෙට අපි එකතු කරන જાති අපි කකා බිබී දාන කොළ જાති ඔක්කොම බිම අතර අතර આવොත් මොන තරම් විනාශයක් අපි පරිසරයට කරනවද? මොකද එක්කෙනෙක් නෙමෙයිනේ දස දහසක් මිනිස්සු කෝටි ගාණක් මිනිස්සු ඉන්න ලෝකයක්. එතකොට අපි හැමෝම ටික එකතු වෙලා කන බොන ඔක්කොම જાති වල ඉතුරු වෙන අපද්‍රව්‍ය ටික ඉවක් බවක් නැතුව පිළිවෙලක් නැතුව බැහැර කරොත් නම් මහා විනාශයක්. දැන්වත් පරිසරය ගොඩාක් දුරට විනාශ වෙලා ඉවරයි. ඉතුරු ටිකක් අපි පරිස්සම් නොකර ගත්තොත් අපිට හුස්ම ටිකක් ගන්නත් බැරි තත්යක් එන්න පුළුවන්. එතකොට අපි දැන් කෑම කනවා. ඉස්කෝලේ නම් ගොඩක් වෙලාවට පුතේ ඔයගලන්ට ලන්ච් බොක්ස් එකක් ගේන්න කියනවනේ. දැන් සමහර කාලවල වල අපි කොළවල උතාගෙන බත් මුල් අරගෙන යන තැන් තියෙන. එහෙම නැත්නම් අපි විදේ මේ මොකද්ද විනෝද ගමනක් යනකොට එහෙම අරගෙන යන්නේ නැහැ නේද? බොක්ස් වල දාලා ගොඩක් වෙලාවට ඒක මල් උතාගෙන තමයි අරන් යන්නේ. කෙහෙල් කොලේ උතාගත්තට ඒක ලන්ච් ඊට් වලින් ඔතනවා. මොකද අර මාළු පිණි එළියට එන හින්දා ඊට පස්සේ ඒක තව මොනහෙන් හරි ඔතනවා. ඊට පස්සේ ඒක ෂොපින් මල් එක තමයි දාගෙන යන්නේ. කාලි වුණාට පස්සේ පුතේ කාපු දැනම එහෙමම අහකට අහකට විසි කරලා දැම්ම ගියා. ප්ලාස්ටික් වතුර බෝතල් එහෙමයි බලන්න සිරිපාදේ. සිරිපා කරුණා සමය ආරම්භ වුණාට පස්සේ කොච්චර කුණු තොගයක් එකතු කරනවා. යන්නේ බුදුන් මුදුන් වහන්සේගේ මේ ශ්‍රීපතුල වන්දනාමාන කරගන්න. හැබැයි මේ මෝඩ මිනිස්සුරැල මොකද කරන්නේ? යන ගමන් පුළුවන් තරම් කව් ගොඩක් පුරව ගන්න. මොලයක් තියෙන මිනිස්සු ටිකක් වුණා නම් අනිවාර්යෙන්ම එහෙම උත්තරීතර ගමනක් යනකොටවත් අඩුමතරමේ තමන්ගේ විනය පරිස්සම් කරගන්න. පරිසරයට ආදරේ නැති කෙනෙක් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න බෑ. උන්වහන්සේ පරිසරයට මොනතරම් ආදරේ කරලා තියෙනවද? අනුග්‍රහ කරලා තියෙනවද? නේද? උන්වහන්සේගේ ජීවිතේ හැම මූලික අවස්ථාවකම පරිසරයත් එක්ක ආබද්ධ වෙලා තියෙනවා. හැම වෙලේම නිෂ්කලංක පරිසරයක ජීවත් වෙන අවශ්‍යතාවය ගැන නිරන්තරයෙන්ම අගය කරපු කෙනෙක්. එතකොට අපිට කොච්චර යුතුකමක් තියෙනවද පරිසරය ආරක්ෂා කර ගන්න? නේද? එතකොට වතුර හා පැණිබීම බෝතල් භාවිතය ගැන දැන් අපි කතා කරගෙන ආවා. හැම තැනම දැම්මොත් මේ ප්ලාස්ටික් දිරන්නේ නැහැ. නේද? මොකද සෙතුමි? හරි. එතකොට කොළවල කෑම තුළ අපි නිසි තැන බැහැර කරන්න නැතුණාම සත්තු එදලා දාන විට පස්සේ සවුත් වෙන මුළු හැම වටපිටම මන් දන්නවා පුතේ මේ කරුණ ගෙනවලා දන්නවා කියලා අපි ඉස්සරහට කතා කරමු. මම අවස්ථාව දෙන්න. එතකොට කඩේට බඩු ගේන නියමිත මල්ලක් හෝ බෑගයක් අරගෙන නොයන නිසා අපි මොකද කරන්නේ? යන යන පාරට කඩේ මුදලාරි දෙන පොලිතින් මල්ලු ටික ගෙදර අරන් එනවා. අපිට පුතේ ගෙදර අම්මට කියලා මහගත්ත පරණ රෙදි කඩකින් මහගත්ත රෙදි බෑග් එකක් තියාගෙන කඩේ උස්සගෙන යන්න පුළුවන් වුණා නම් අර ගෙදරට ගේන පොලිතින් මල් ප්‍රමාණය කොච්චර අඩු කරගන්න පුළුවන්ද? අපි මොකද කරන්නේ? අපිටත් පොලිතින් මල් ගොහන් ඊට වඩා දෙයක්. බලන්නකෝ අපේ ගෙවල් වල ප්ලාස්ටික් බඩු කොච්චර තියනවද කියලා. කොච්චර හරි අපි ප්ලාස්ටික් බඩුම තමයි ගෙදරට ගිහලා පුරවගන්න. අපිට තේරෙන්නේ මේ ප්ලාස්ටික් වලින් මේ පොලිතින් වලින් අපි මොන තරම් පරිසර අසාධාරණයක් කරනවද කියලා. අපිට හැම වෙලේම මොන දෙයක් කරත් අපේ ගෙවල් වල අපේ ලංකාවේ පුතේ සම්පූර්ණම ගෙවල් වල පුරවගන්නේ අම්මා තාත්තා මොනවද? මේ ප්ලාස්ටික් දේවල්. හොඳට මතක තියාගන්න ලෝකේ දියුණු රටවල් වල මේ චීන බඩු ප්ලාස්ටික් බඩු කිසිම දෙයක් ඒගොල්ලෝ ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ නිරන්තරයෙන්ම වීදුරු බඳුන් එහෙම නැත්නම් දැව දේවල් දැව නිෂ්පාදන මේ දේවල් තමයි පුතේ ගන්නෙ. අපිට වගේ බහුභාණ්ඩික ආසාව බොහෝ වෙලාවට ඒ ධනවත් රටවල් වල හිට නැහැ. අපිට පුතේ පුටු එක පුටු සෙටියක් තිබිලා මදි. තව පුටු 12ක 15ක ප්ලාස්ටික් පුටු සෙට් එකක් ඕනි. එහෙම නැත්නම් ඒකත් මදි. තවත් ඕන. නේද? ඒක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ බේසමක් ගත්තා බේසම් හතක් අටක් ඕනි. එතකොට ජොක්කු කෝප්ප ගත්තා මොන තරම් ප්ලාස්ටික් ටිකක් අපි පරිහරණය කරනවද? ඒව මොන තරම් සෞඛ්‍යයටත් හොඳ නැද්ද? ඒව හරිම සෞඛ්‍යයට බොහොම හදින් බලපෑම් කරන්න පුළුවන් දේවල්. අපි ඒවත් අපේ ජීවිත වලට බොහොම සමීප කරගෙන ප්ලාස්ටික් කෝප්පේ කාඩ්බෝඩ්නේ ප්ලාස්ටික් පිඟානේ කන්නේ ඒව රස්නේට අපි කෑම ටික දාලා කනකොට ඒවෙන් ඇති වෙන එක එක වෙනත් දේවල් නේද?
එතකොට කොයි තරම් ඒවා අපිට අහිතකරයිද අපිට මෙලොව සිහියක් නේ අපි කරන්නේ ලස්සනට පාටට පෙනුමට තියෙන හින්දා ඔය ප්ලාස්ටික් දේවල් එකතු කරගන්න බොහොම ගාණක් අඩුයි හැබැයි චීනේ වගේ රටවල් වලින් පුතේ ඒවා අපේ වගේ රටවල් වලට ඔච්චර එවන්නේ ඒගොල්ලෝ දන්නවා අපේ රටක තියෙන වටිනාකම දැන් බලන්න අපිට ඒව කොච්චර අපේ රටේ තියෙන සම්පත් අපිට හිමි වෙලා යනවද කියලා එතකොට අපි මේ දේවල් වලින් කොච්චර ඈත් වෙන්න කල්පනා කරන්න ඕනේ දැන් අපිට ලේසි නෑ ඒ වගේ ඈත් වෙනවා කියන එක අපි දැන් ගේන අර මං කිව්වේ මොකද පේෂණ ටීචර් ටීචර් මේ අපි අර මේ කැල දැන් වන් කුරු තියෙන ටීචර් කුරු මේ තැන් තැන් වල දාන්න නැතුව අපි නම් මේ පුච්චලා දානවා ඒකත් හොඳ දෙයක්ද හොඳයි කියන්නත් බෑ ඉතින් පුච්චනකොට ඒකෙන් එන විස වායු ටික පුතේ වාතයට උදාහරණවනේ ඉතින් අපිට කොහොම කරත් පරිසරයට අපේ ඇත්තටම අපි අතින් මොන ක්‍රමයකට ගත්තත් අපි අතින් හානියක් වෙනවා හැබැයි අපි පාවිච්චි කරන පොලිතීන් ප්ලාස්ටික් වර්ග භාවිතය අඩු කරොත් දේශලා ඔයාට පුච්චන්න වෙන්නේත් ඒව අඩු වෙන්නේ නේද පුතේ එතකොට කොච්චර පරිසරය සුරක්ෂිත නැද ඒක තමයි කියන්නේ ඒ වගේ අහිතකර දේවල් භාවිතයෙන්මයි අයින් වෙන්න ඕන අපිට නැත්තම් පරිසරයට අපෙන් වෙන හානිය පුච්චලා හරි එහෙම නැත්නම් වලක් කපලා වලලලා හරි බේරෙන්න බෑ මොකද වලක් කපලා වලලුපු ගමන් පොළොව ඉවරයි පුච්චපු ගමන් මුළු වාතාශ්‍රයෙම විනාශයි එතකොට මේ පරිසරයෙන් ඉන්න අපිට පරිසරය ආරක්ෂා කරගන්න ලොකු වගකීමක් තියෙනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ සෙතුමි ටීචර් ඔබතේ ഘോഷාකාරී ශබ්ද පිට කරාම කොහොමද පරිසරය දූෂණය වෙන්නේ ඒ පුතේ පරිසරය දූෂණය වෙනවා කියන්නේ අපි දැන් හිතන්නේ මේ පරිසරය කියන්නේ ගස් කොළන් ටිකයි ඇළදොළවල් ටිකයි මේ පොළොවයි විතරක් නෙමෙයි මේ පරිසරය තුළම තමයි මේ ශබ්ද මේ හැමදේම තියෙන්නේ නේද ඒ ශබ්ද පිට කරන්න මොකද වෙන්නේ මහා අධික ශබ්ද පිට කරනකොට පුංචි බොහොම මේ පුංචි සත්තුන්ට මොකද වෙන්නේ එතකොට එයාලගේ අර ඇහෙන සංඛ්‍යාත පරාසයන් වැඩි ඒ තරංග වැඩි සත්තු අපිට වඩා ඇත්තටම සත්තු හැමෝටම එහෙම තියෙනවනේ අපි දන්නවා බල්ලට අපිට වඩා වැඩිපුර හුඟක් ඇහෙනවා කියන්නේ එතකොට මේ ඉවරයක් නැතුව ශබ්දපද්ද කරනකොට මොකද වෙන්නේ? ඒ සත්තුන්ට මහ විශාල ආතතියක් ඇති වෙන්න පුළුවන්. හිම නැත්තම් සත්තු මැරෙන්න උනත් පුළුවන්. එතකොට ඒක පරිසරය විනාශයක් තමයි. නේද? මොකද පේශලා මට මේ පන්ති ගන්නත් කියන්නේ. ඊට එතකොට මේ කුණු දාන්නේ එහෙම කොහෙට අපිට පුළුවන් ඒක පැහැදිලිවම වලක් කපලා වල්ලන්න එහෙම නැත්නම් අපිට පුළුවන් ඒවා පොහොර කරන්න එහෙම නැත්නම් පුතේ රජේ පුතේ ඒවා ගන්නවනේ ප්‍රතිචක්‍රීයකරණයට ඒවා නැවත වෙනත් නිෂ්පාදනයන් සඳහා යොදව ගන්න ඒවා ඒගොල්ලන් කියනවනේ වෙන් කරන්න කියලා පොලිතින් වෙනම ප්ලාස්ටික් වර්ග වෙනම වීදුරු වෙනම දිරන දේවල් වෙනම නේද ඔය විදිහට අපිට කුණු ටික කලමනාකරණය කරන්න තියෙනවා අපි මොකද කරන්නේ අපේ තියෙන කම්මැලිකමට කුණු ටික සේරම එක උරේකට දාලා කුණු ඩැක්ටර එනකොට ගිහින් අතෑරලා එනවා. එතකොට අනුන්ගේ කුණු ටික ඇදලා අර මිනිස්සු ටික නැහිනකම් අර එක්කනාගේ එක්කනාගේ කුණු මළු ඇදලා වෙන් කරන්න ඕන මොන තරම් පවුද? අපි අතින් කොච්චර නොදැනුවත්ව පවු පිරිනවද? අපේ කුණු මල්ල අපිට ගලවලා වෙන් කරන්න අපිරියයි නම් පිට මිනිස්සෙකුට ඒක කොහොම අපිරියාව ඇද්ද නේද? එතකොට ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ මේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙනකොට. එතකොට අපේ පාසලට පොලිතින් රැගෙනීම තහනම් කරලා තිබුණා. උදේ ශ්‍රමදානයේ වෙලාවේ මොනතරම් පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් හමු වෙලා විනාශ කළාද මේ ටීචර් අහනවා මේ පන්තියක ඉස්කෝලේක මිස් කෙනෙක්. එතකොට දරුවනේ ඒවා දිරන්නේ නැති අපද්‍රව්‍ය නිසා පරිසරයට හුඟක් මහානි කරයි. මේවා පුතේ අවුරුදු දසදහස් ගාණක් යනකම් දිරන්නේ නැහැ. මම දැක්කා එක Facebook එකේ එක post එකක් මීට අවුරුදු 10කට 15කට කලින් හදපු මංචි හරි මැලිබන් හරි බිස්කට් එකක මේ කොලයක් හම්බෙලා. ඒ විදිහටම තියෙනවා. එතකොට බලන්න මේ දේවල් කොයි තරම් පරිසරයට හානි කරයිද කියලා. අපි මොන තරම් බිස්කට් ටෝගයක් කනවා සතියකට. ඕවා ඔක්කොම මොකක් හරි පොලිතින් ආවරණයකින් වට කරපුවානේ. එතකොට ඕක පුච්චන කොටත් පරිසරය විනාශ වෙන ඕක වලලපුවාමත් විනාශ වෙන. හැබැයි අපිට කෑම ගන්න නැතු වින්නත් බැ. ඒව පුතේ සමාගම් වලින්මයි දැනගන්න ඕනේ. ඒ සමාගම අයිතිකාරය පරිසරය සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් එක්ක කටයුතු කරා නම් මොන තරම් පරිසරයට යහපතක් එයාට කරන්න පුළුවන්. හැබැයි එහෙම මිනිස්සු හිතලා නැහැ.
එතකොට ඔන්න දැන් තව කතාවක් යනවා මේ පාඩමට අනුව බලන්න දරුවනේ අපේ රටේ ඓතිහාසික හෝ සුන්දර ස්ථානයක් නැරඹීමට ගියාම එම පරිසරයට කරලා තියෙන විනාශය මේ මේ ස්ථානවල මොන තරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මිනිස්සු දාලා ගිහිල්ලා තියෙනවද ඒ නිසා එම සුන්දර පරිසරයන් විනාශ වෙලා සමහර මිනිස්සු මේ ස්ථානවලට මත් වතුර බෝතල් අරගෙන ගිහිල්ලා එතන බීලා ඒ ස්ථානවල එම බෝතල් බිඳලා යනවා ඕනි තරම් අපි එහෙම දකින්න ඩීඑල්ලකට ගිහම ඔන්න ඩීඑල්ලකට යනවා හැමෝම යන්නේ මොකටද මේ මද්ද්‍රව්‍ය මත් වතුර ටික බොන්න තමයි යන්නේ හරි සතුටින් යනවා ගිහින් සින්දු කියලා මේ ඔක්කොම බීලා කරලා එන මොහොතට අර ඔක්කොම බෝතල් ටික අර ඩීඑල්ලේ ඉන්න ගල් දෙබොක්කාවක් අස්සේ හරි එහෙම නැත්නම් අර ලස්සන තනිතලා බිමක හරි කොහේ හරි කුඩු කරලා එනවා ඒක මොන්න තරම් කැතයිද මොන්න තරම් අපි ළඟ කෙලෙහි ගුණයක් නැද්ද පරිසරය වෙනුවෙන් එහෙම කරන අය ඕනි තරම් ඉන්නවා පුතේ එහෙම කරපු අවස්ථා මම S2 කින්ම දැකලා තියෙනවා එහෙම තැන්වල ගිහිල්ලා අනතුරේ වැටිච්ච මිනිස්සුත් මම දැකලා තියෙනවා මොකද අපි දන්නේ නැතුව කී දෙනෙක්ගේ බෝතල් කඩ උඩින් ඇවිදිනවද නේද අපිට එහෙම ගාණක් නෑ අපි අනිත් කෙනා ගැන හිතන මිනිස්සු ටිකක් වුණා නම් මේ රට කොයි තරම් ලස්සනයිද නේද මොන තරම් වටින රටකද අපි ඉන්නේ නමුත් එක්කෙනෙක් අනිත් මිනිහා ගැන හිතන්නේ නැති හින්දාම පරිසරයට තියෙන ආදරය නැතිකම හින්දාම අපි රට අපි විසින්ම විනාශ කරගෙන යනවා මේ වන විට අපේ රටේ විශාල වශයෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරෙනවා නේද පොහොර ප්‍රශ්නෙ ගැන අපි අහලා තියෙනවා මේ රසායනික විවිධ මේ කෘෂි කර්මාන්තය ආරක්ෂා කරගන්න කියලා විවිධ රසායනික දේවල් බොහෝ බොහෝමයක් අපේ රටේ වගා කර්මාන්තවල යොදා ගන්නවා මේ නිසා ජලයට අසට ගහකොළ වලට වගේම මිනිසුන්ට ඒ වගේම ලොකු කුඩා සෑම සත්වයකටම පුතේ මේ දේවල් වලින් වෙන්නේ මහා හානිය ඒ නිසා සෑම කෙනෙක්ම පරිසරයට ආදරය කරන්න ඕනේ පරිසරය විනාශ වෙනවා කියන්නේ අපි සියලු දෙනාගේම විනාශය අපේ මිනිවල අපිම කපා ගන්නවා වගේ වැඩක් තමයි මේ පරිසරය විනාශ කරනවා කියලා කියන්නේ පරිසරයේ මේ විදිහට දූෂණය වීමෙන් නැති වෙන ගැටලු මොනවද කියලා ඔන්න කාවින්දයන් අහනවා ගහකොළ විනාශ වීමෙන් වැස්ස අඩු වෙනවා බීමට පිරිසුදු ජලය නැති වෙලා යනවා සතා සීපාව විනාශ වෙලා යනවා නාය යනවා මිනිසුන්ට බොහෝ රෝගාබාධ වැළඳෙනවා වගා කිරීමට ඇති සරුපස නිසරු වෙනවා අපි කොච්චර හරි කුමිනාලක දානවා ගහකොළ විනාශ කරනවා නේද කිසිම දෙයක් නැහැ පුළුවන් තරම් පොලිතින් ප්ලාස්ටික් පරිසරයට මුදාහරින එතකොට මේ පස නිසරු වෙනවා කියන එක අලුතෙන්ම හන්න දෙයක් නෙමෙයි ඉතින් මේ වගේ දේවල් නිසා අපිටම තමයි පුතේ මේකේ පාඩුව තියෙන්නේ ඔන්න ඒ වගේම තමයි මේ ආකාරයට කල්පනා කරනකොට මේ ගහකොළ විනාශ වීමෙන්නේ කාන්තාරකරණය ලෝකේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ප්‍රවණතාවයක් කොහොමද තියෙනවා වැස්ස අඩුවීම නිසා බොහෝ ගැටලු ඇති වෙනවා අද වෙන විට පෘථිවියේ ඇති මුළු ජල ප්‍රමාණයෙන් පුතේ බීමට ගන්න පුළුවන් ජල ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 0.34 මොන තරම් සුළු ප්‍රමාණයද කොච්චර ප්‍රමාණයක් ජලයේ තිබ්බත් අපිට බීමට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 0.34 ක වගේ පුංචි ප්‍රතිශතයක වතුර ටිකක් විතරයි. එතකොට ඒ ටිකත් අපවිත්‍ර වුණොත් මිනිස්සුන්ට බොහෝ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි බොහෝ රෝගාබාධ වලට මේ හේතුවත් පුතේ මේ පරිසරයේ දූෂණයම තමයි. පරිසර දූෂණයම තමයි අපි ලෙඩ වෙන්න හේතුව. එතකොට ඩෙන්ගු මැලේරියා බරව කොලරා වැනි රෝගාබාධ පමණක් නෙවෙයි වකුගඩු රෝග කෙනෙහිලි ආශ්‍රිත රෝග නේද අධික රුධිර පීඩනය වැනි රෝග ඇතිවීමට මේ පරිසර විනාශයන් බලපානවා මොකද පුතේ අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව පැතිවල මොකක්ද ප්‍රශ්නේ වකුගඩු රෝග ඇයි ඒගොල්ලන්ගේ වගා කිරීම මත ඒ වගා කරන ඒ වගා වින්මල ඒ ජලයේ වල ස්වභාවයන් වෙනස් වෙලා තියෙනවා ඒකේ තියෙන සංයුති වෙනස් වෙනවා ඒවා මිනිස්සුන්ට අහිතකර බලපෑම් ඇති කරන තත්ත්වයට පත් වෙනවා එතකොට බලන්න පරිසරයේ මිනිස්සු විනාශ කරගෙන ගිහිල්ලා අවසානයේදී ඒකේ රිටර්න් එක එහෙම නැත්නම් ඒකේ ප්‍රතිචාරයේ විදිහට මිනිස්සුම නැවතත් ඒ තුලම ඒ නිසාම විනාශ වෙවි යනවා ඒ නිසා අපි මේ පරිසරය ආරක්ෂා කරන්න උනන්දු වෙන්න ඕනේ. මේ ලෝකයේ නිහඬ සුන්දර පරිසරයට බෙහෙම මැලුම් කර යුතු මේ තමයි අපේ බුදුහාමුදුරුවෝ. අපි දැන් කතා කරගෙන ආවා. එතකොට ජීවිතේ වැඩි කාලයක් ගත කරේ ස්වභාවික පරිසරය ඇසුරු කරගෙන තමයි. තෙමගුල ගැන අපි කතා කරා. නේද? මොකද තෙමගුල කියන්නේ? ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම. මේ කාරණා තුනම සිද්ධ වුනේ පරිසරයත් එක්ක.
එතකොට මේ තෙමගුලම සිදුනේ පරිසරය ආශ්‍රය කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ කොයි තරම් පරිසරයට සහ සම්බන්ධ කෙනෙක්ද මොන තරම් පරිසරයට ආදරය කරපු කෙනෙක්ද ඇලුම් කරපු කෙනෙක්ද කියන එක අපිට තවත් පැහැදිලි වෙනවා. හරි. අපි කතා කරා සත්සතිය ගත කරන අතරවාරේ කොයි තරම් පරිසරය එක්ක කතා ගත කරාද ඒ වගේම කලගුණ සලකමින් මොන තරම් බෝධි වෘක්ෂයට කරපු ඒ අනිමිස ලෝචන පූජාව මොන තරම් උත්තරීතර එකක්ද නේද? ඒ වගේ දේවල් අපිට හිතන්නවත් පුළුවන් මේ කාරණාත් එක්ක අපි ගොඩාක් කතා කරා. එතකොට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ විවේක හා වැසි කාලය ගත කරත් මේ ස්වභාවික පරිසරය තුළ වනපෙත් ගන්ලෙන් හා ආරාමවල පරිසරය ආරක්ෂා කර ගැනීමට අදාළ බොහෝ ඉගැන්වීම් බුදුදහමේ ඇතුළත් වුණා. වන උයන් විනාශ කරනවා වෙනුවට ඒවා පිහිටවීම සහ ආරක්ෂා කිරීම නිසා අපි කතා කරා අපිට දිවාරය දෙකෙහිම පින් වැඩෙනවා කියලා. එතකොට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පුතේ ගස්සල් කැපීම පමණක් නොවේ කොළාතු කැඩීම පවා වරදක් බව පෙන්වා දීලා තියෙනවා. එතකොට අපි කතා කරා නිල්වන් තනකොළ මත මල මුත්‍රා හලනක කුමරොඩු දානෙක ඉඳුල් දානෙක පවා භික්ෂුන්ට තහනම් වුණා. වැසි කාලේ අපි දන්නවා මේ වැසි කාලේ දැන් ඉවර වෙමින් යන්නේ නේද? වස් පින්කම් තියෙනවා. මේ වැසි කාලේ භික්ෂුන්ට නිශ්චිත එක ස්ථානයකම පුතේ වැඩවසන ලෙස අනුදැන වදාරලා තියෙනවා. ඒ සියල්ල කරේ මේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණ මූලික කරගෙන. එතකොට ජලයේ පිරිසිදු බව රැක ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ උපදේශ දීලා තියෙනවා. ඒක මම කලින් කතා කරා. ජලයට මල මුත්‍රා කරන එක කෙල ගහන එක භික්ෂුන් වහන්සේලාට තහනම්. එතකොට ඒව අපිටත් ඒ විදිහටම කල්පනා කරන්න පුළුවන් දේවල්. වැස්ස මිතුරු කුලේ සහඳුන්වා දුන්නේ පරිසරයට තිබු ඇල්ම නිසාමයි නේද? අපිට දැන් ඕවා හිතෙනවා. වහිනකොට මේ මොන කර්මයක්ද කියලා හිතනවා. පායනකොට මේ මොන කර්මයක්ද කියලා හිතනවා. අපිට සබාධාමට ආදරය කරන්න පුළුවන් ලෙංගතු හිතක් නැහැ. නිතරම අපි හැම වෙලෙම සබාධාමට සාප කර කර තමයි ඉන්නේ. සෝබාදහම් පුතේ ඔබට ඕනේ ඔක්කොම මේ විදිහටම දෙන්න බැඳිලන්නේ. නමුත් අපි සෝබාදහම් පරිස්සම් කරන තරමටම සෝබාදහම් අපේ නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. ඒක තමයි පාඩමේ පරමාර්ථයක් වෙන්නේ. මේක තේරුම් ගත්ත කෙනා අද ඉඳන් ගෙදරවත් කොහෙවත් නිකන් තමන් ගියදින් පුතේ ගෙදර කියන්නේ පරිසරයේ කොටසක් නොවේ කියලා හිතන්න එපා. ගෙදරත් පරිසරෙම තමයි. ඔබේ පරිසරයේදී ගෙදර පිහිටලා තියන්නේ සෝබාදහම ඇතුළේම තමයි. එතකොට ගෙදර ඉඳන්ම තමන්ගේ ගෙදර ගෙවත්තේ ඉඳන්ම පුළුවන් මේ පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙලට ඔබට සහාය වෙන්න. මිනිස්සු පුතේ රට ලෝකේ හදන්න කතා කරන හැබැයි ගෙදර පිස්සු කොටුව වගේ. එහෙම නැත්නම් ගෙදර තනී කරම හැමතැනම පොලිතින් නුර, ප්ලාස්ටික් කෑලි, වීදුරු බෝතල් ඔක්කොම විසිකල හැමතැනම දමලා ගහලා ගෙවල් ගෙවත්ත බැලුවොත් පුතේ එයාගේ ගෙවත්ත තරම් පරිසර දූෂණයක් වෙන තව තැනක් නැති තරම්. එතකොට පුතේ අපිට ගෙදරින් තමන් තුලින් තමන්ගේ නිවසෙන්ම පටන් ගන්න පුළුවන් පරිසරය ආරක්ෂා කරන වැඩ පිළිවෙල. ඒ වගේම පුතේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන විට උපමා වශයෙන් ගොඩාක් යොදාගත්තේ මොනවද? පරිසරයේ තියෙන සත්තු, ශාක, ජලය ආදී බොහෝ දේවල් යොදාගෙන කටයුතු කාරණා අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒවත් තුළින්ද අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ පරිසරයට ඇලුම් කළාද කියන කාරණාව. ඒක නිසා අපි කවුරුත් පරිසරයට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම පරිසරයට ආදරය කළොත් පරිසරය අපිව ආරක්ෂා කරනවා කියන කාරණාවත් අපි හොඳින් මතක තියාගන්න ඕනේ. පරිසරය වර්තමානයේ ජීවත් වෙන මිනිසාට පමණක් අයත් වෙච්ච එකක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම අපිට තමයි අයිති කියලා. ඒකනේ අපිට හිතන තැන් හාරනවා, හිතන දේවල් පරිසරයට දානවා. අපි හිතු මනාපිනම් වැඩ කරනවනේ පුතේ මිනිස්සු පරිසරය අල්ලගෙන. ඒගොල්ලන්ට දැනෙන්නේ ගස් කොළන් ටික කපනකොට, වනාන්තර ටික එලිපෙහෙලි කරනකොට, එතකොට ගංගා ඇල දොළවල් ඒගොල්ලන්ට ඕනි ඕනි පැති වලට හරවනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒවා නතර වෙනවා, අලිත්තන ගොඩ කරලා වෙන දේවල් හදනවා. මේ විදිහට කටයුතු කරනකොට, මේ විදිහට අත්නොමත්තිකව කටයුතු කරනකොට තමන්ගේ හානිය, තමන්ගේ අර කතා කරේ පාඩම ඇතුළේ තමන්ගේ මලගම තමන්ම කරගත්තා වගේ වැඩක් අපි මේ කරගෙන යන්නේ. එතකොට පරිසරයට ආරක්ෂා කිරීම මොන තරම් තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරනවද කියන කාරණාව දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ. ඒ අනාගතයේ ජීවත් වෙන මිනිසුන් ඇතුළු සියලු සත්වයන්ට අයිති කාරණාවක්. එබැවින් අනාගත පරම්පරාවටද සොදුරු පරිසරයක් පුතේ අපි උරුම කරලා දෙන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නවනේ අපි මේක පාවිච්චි කරලා මේක විනාශ කරලා අපි මැරෙලා ගියාම හරි කියලා. එතකොට මොන තරම් අපි නරක මිනිසු ටිකක්ද? අපි පුතේ අනාගතයේදී අපි මේ රෝකෙට එන මිනිස්සුන්ට
මේ පරිසරය ඉතුරු කරන්න ඕනේ. අපේ ඇත්තටම ලොකු වගකීමක් යුතුකම. එතකොට ලෝක පරිසර දිනයේ ඉදලා තියෙන ජූනි 5 වෙනිදා අපිට මොනතරම් වැදගත් පාඩමක් ඔළුවට ගන්න පුළුවන්ද? නේද? එතකොට දැන් අපි පැහැදිලි කරගන්න ඕනේ පරිසරය රැකුණොත් තමයි අපිවත් ආරක්ෂා වෙන්නේ කියන කාරණාව. එතකොට සාරාංශය අපි බලමු. පරිසරය කියන්නේ මිනිසා ඇතුළු අපාවට ඇති වටපිටාව. මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට පරිසරයේ අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. පරිසර දූෂණය වීමෙන් බොහෝ ගැටලු මතුවෙනවා. ඒක නිසා ඒක ආරක්ෂා කර ගැනීම මිනිසාගේ පරම යුතුකමයි. බුදුරජාණන් වහන්සේ පරිසරයට බොහෝ සේන් ඇලුම් කළ නිසා පරිසරය ආරක්ෂා කර ගැනීමට අදාළ ඉගැන්වීම් රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි ඒක ගොඩක් ඉගෙන ගත්තා. එම කරුණු වලද සැලකිල්ලටගෙන පරිසරය ආරක්ෂා කර ගැනීමට අපි කැප වෙමු. මේ තියෙන්නේ අපි අර කතා කරපු ගාථාවක්. බලන් පරිසරයේ අලංකාරය ආරක්ෂාව ඇති කිරීමට දිනපතා ඔබ කරන ක්‍රියාකාරකම් සාදු චර්යා පුස්තකයේ කියන්නේ ඕගොල්ලන් මං කිව්ව එකක් පින් පොතක් ලියන්න කියලා. දැන් මෙතන තියෙන එක සාදු චර්යය කියන්නේ යහපත් චර්යා පුස්තකයේ කියන්නේ පොතේ සටහන් කොට බුද්ධ ධර්මයේ විෂය උගන්වන ගුරුතුමාට හෝ ගුරුතුමියට සතිපතා පෙන්වන්න නේද? දැන් මේවා මේ සෙල්ලමකට ගත්තාට මේ පැවරුම තුලින් හරි ආය අලුතෙන් පටන් ගන්න පුළුවන් කරපු නැති අය. දැන් මට කියන්න ඕගොල්ලෝ ගෙවත්ත පිරිසුදුව තබා ගැනීමට කරන දේවල් එක්කෙනෙක් එකක් කියන්න. හොඳද? දැන් එහෙම කරන අය මට අත උස්සන්න බලන්න හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න. මම අවස්ථාවක් දෙන්න. හරි. නිතරම මම අවස්ථාව නොදුන්නා ඉන්නවද කියලා බලලා ඒගොල්ලන්ට ඉස්සෙල්ලාම අවස්ථාව දෙන්න. දිනෙත් කියන පුතේ තනකොළ ගලවනවා ටීචර්. තව හරි එකක් නවම ගෙවත්ත පිරිසුදු තියාගන්න කරන දේවල්. තප්පරයක් ඉන්න පුතේ මම රෙකෝඩින් එක ඕෆ් කරනකම් අපි දැන් සාකච්ඡාවක් යන්නේ.